හලෝ අද මම සූදානම් වෙන්නේ මේ ග්‍රැෆික් නිර්මාණයට කොහොමද සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න කියන එක කියන්න. ඔගොල්ලෝ සිංහල යුනිකෝඩ් ෆොන්ට් සහ ASCII ෆොන්ට්ස් අතර වෙනස හරියටම දන්නේ නැත්නම් ඒක විස්තර කරන්න මම තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. නමුත් අද මම කියන්නේ අපි දන්නවා ෆොන්ට් ප්‍රජාති දෙකක් දැනට සිංහල ටයිප් සෙට් කරන්න සහ සිංහල ග්‍රැෆික් ඩිසයින් වලට කම්පියුටර්ස් වල පාවිච්චි කරනවා. එකක් තමයි මේ FM ක්‍රමයට හදපු ASCII ෆොන්ට්ස් කියලා අපි කියන මේ පැරණි ක්‍රමයට හදපු පරණ ටෙක්නොලොජි එකකට හදපු ෆොන්ට්ස්. මේවා තමයි FM කියලා ෆොන්ට් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ DL කියලා ෆොන්ට් සෙට් එකක් තියෙනවා. මේවා හම්බෙලා තියෙනවා නම් ඒවා තමයි ඔය මේ පැරණි ක්‍රමයට හදපු ෆොන්ට්ස් කියලා කියන්නේ. ඊළඟට අපිට තියෙනවා යුනිකෝඩ් සිස්ටම් එකකට හදපු අලුත් ලේටස්ට්ම ටෙක්නොලොජි එකකට හදපු යුනිකෝඩ් ෆොන්ට්ස්. එතකොට අපි දැන් ඉස්සරහට අපේ අකුරු ෆවුන්ඩ්‍රි එකෙන් හැම මාසෙකම සිංහල ෆොන්ට් එකක් රිලීස් කරනවා. මේක ඉදිරි මාසයේ ඉඳන් අපි යුනිකෝඩ් ෆොන්ට්ස් විතරයි රිලීස් කරන්නේ. එතකොට මම හිතුවා අපි කොහොමද මේ යුනිකෝඩ් ෆොන්ට් සිංහල ග්‍රැෆික් ඩිසයින් වලට පාවිච්චි කරන්න කියලා අද පොඩ්ඩක් කියලා දෙන්න. මෙතනදී මම මුලින්ම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි හැමෝම පාවිච්චි කරන මේ Adobe software set එකක් පාවිච්චි කරනවා. Adobe Photoshop, Illustrator වගේ softwares ගොඩක් කට්ටිය මේක හොරට අරගෙන පාවිච්චි කරන්නේ. crack කරනවා කියලා කියන්නේ software එකක් හොරා කරනවා කියන එක. අපි හොරකමක් කරන්නේ. ඉතින් දැන දැන හොරකම් කරන්න එපා කියන එක තමයි මගේ පළවෙනිම advice එක. ඉතින් ඒක නිසා මේ හොරකම් කරන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් free and open source software set එකක් තියෙනවා. මේ softwares මම මුලින්ම introduce කරන්න කැමතියි. අතරම අපේ Moniac Studio එකේ සහ මම සම්පූර්ණයෙන් පාවිච්චි කරන්නේ මේ ෆ්‍රී සොෆ්ට්වෙයාර් සහ මම ලයිසන්ස් එකක් අරගෙන තියෙන Adobe software වලට ඒවා මම ඇත්තටම හැම වෙලාවකම අපි ට්‍රයි කරනවා ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් ටූල්ස් සහ සොෆ්ට්වෙයාර්ස් අපේ ඩිසයින් සහ අනිත් වැඩවලදී පාවිච්චි කරන්න. එතකොට මම මුලින්ම පෙන්නනම් ඔයගොල්ලන්ට මේ ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් ටූල්ස් මොනවාද අපිට තියෙන ග්‍රැෆික් ඩිසයින් කරන්න පුළුවන් සිංහල යුනිකෝඩ් පාවිච්චි කරලා කියලා. මෙතනදී මතක තියාගන්න ඕන එකක් තමයි මේ ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් වලට වල ඇත්තටම සිංහල යුනිකෝඩ් අවුට් ඔෆ් ද බොක්ස් වැඩ කරනවා. අපිට කිසිම මේ configure කරන්න, settings change කරන්න එහෙම කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. බොහොම out of the box. ඒ කියන්නේ අපි download කරලා install කරපු ගමන් වැඩ කරනවා. මේ softwares අපිට crack කරන්න ඒ වගේ කිසි දෙයක් කරන්න අවශ්‍යත් නැහැ. එතකොට මම මුලින්ම ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරන්නේ Inkscape කියන software එක. inkscape.org කියන website එකෙන් ඔයගොල්ලන්ට මේක download කරගන්න පුළුවන්. ඇත්තටම ඔයගොල්ලෝ Inkscape වලින් කරපු design ඔයගොල්ලන්ට ගිහිල්ලා ගොඩක් බලන්න පුළුවන්. galleries තියෙනවා. මම ඒ වගේ links ටිකක් දාන්නම්. මෙතන ඔයගොල්ලන්ට මේ පේනවා. මෙතන මේ web banner එකේ ඔයගොල්ලන්ගේ Inkscape වලින් කරපු designs තියෙනවා. මේක free and open source software එකක්. ඕන කෙනෙක්ට download කරගන්න පුළුවන්. ඕන කෙනෙක්ට crack එකක් නැතුව trial period නැතුව පාවිච්චි කරන්න පුළුවන් software එකක්. මේක ඇත්තටම illustrator වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් software එකක්. drawing tools තියෙනවා. මේ වගේ අපිට මේ තියෙන්නේ software එක අපිට shapes ඇඳ ගන්න පුළුවන් එක එක විදිහේ tools තියෙනවා. ඊට පස්සේ pen tool එකෙන් ඔයගොල්ලන්ට graphics අඳින ඒවා කරන්න පුළුවන්. මම දැනට පාවිච්චි කරන්නේ Inkscape version 1 එක. මේ තියෙන්නේ Inkscape version 1 එක. මේ තියෙන එකෙන් කරපු ඩිසයින් එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ inkscape.org වෙබ්සයිට් එකට ගිහිල්ලා current version එක download කරගන්න පුළුවන් version 1 එක. මේ තියෙන්නේ ඒකේ මම artboard එකක් අරගෙන ඉවර වෙලා මම graphic එකක් හදන්න පටන් අරන් තියෙනවා. මේ තියෙන්නේ ඇත්තටම සිංහල unicode වලින් මම type කරගත්ත text එකක්. ඔයගොල්ලන්ට පේනවා මගේ keyboard එකේ මම සිංහල තමයි select කරලා තියෙන්නේ. මම mac එකක් පාවිච්චි කරන්නේ. මැක් එක තමයි මේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. මේක software එක Windows Mac version දෙකටම එනවා. ඔයගොල්ලන්ට ඕනෙම ඔයගොල්ලන්ගේ operating system එකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතන මයන්න ටයිප් කරලා ස්පිල්ල ටයිප් කරාම මියන්න ඔයගොල්ලන්ට පේනවා break වෙන්නේ නැතුව පේනවා. දැන් මේක අපි Adobe software එකක බලුවොත් එහෙම අපිට මෙන්න මේ විදිහට තමයි සිංහල Unicode වලින් ටයිප් මේ තියෙන්නේ Adobe Illustrator. ඉලස්ට්‍රේටර් වල අපිට සාමාන්‍යයෙන් මේක පෙන්වන්නේ මෙන්න මේ විදිහට break වෙලා. අපි type කරොත් එහෙම මම දැන් මෙතන මියන්න යවුවොත් එහෙම මේක break වෙලා තමයි අපිට පෙන්වන්නේ. මේක නිසා තමයි අපිට පාවිච්චි කරන්න බැරි. එතකොට Inkscape වල මෙන්න මේ විදිහට තමයි Unicode වැඩ කරන්නේ. මේක ඔයගොල්ලන්ට අනිත් tools වගේම මම මෙතන Inkscape introduce කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට Inkscape tutorials බලන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න පුළුවන්. මගේ සජෙෂන් එක සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න. ඒ වගේම හොරකම් කරනවා වෙනුවට ලීගලි පාවිච්චි කරන්න පුළුවන් අපේ ලැන්ග්වේජ් එකට out of the box support කරන software එකක් තමයි Inkscape කියලා කියන්නේ. ඒක නිසා ඒක පාවිච්චි කරන්න. ඊළඟට මම introduce කරන්නේ ඔයගොල්ලන්ට
ජිම්ප් කියන සොෆ්ට්වෙයාර් එක මේක ගිම්ප් කියලත් සමහර කට්ටිය කියනවා මේකෙත් මං වෙබ්සයිට් එක පෙන්වනවා ඔයගොල්ලන්ට මේ තියෙන්නේ gimp.org වෙබ්සයිට් එක මේකෙන් ඔයගොල්ලන්ට ලේටස්ම ගිම්ප් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේකෙත් out of the box විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ රේපේර සහ රකාරාංශයත් මේක out of the box මේ චිත්‍ර කලාව කියද්දි මේ තියෙන්නේ ඉන්ස්කේප් මේකම අපි අරගෙන බලුවොත් gimp වලත් පාවිච්චි කරන්න පුළුවන් out of the box වැඩ කරනවා මේක මේ තියෙන ටෙක්ස්ට් එකක් ඔයගොල්ලන්ට ඉමේජ් යන්න නෙවෙයි මම එක පෙන්නන්නම් එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ටෙක්ස්ට් එකත් සිංහල යුනිකෝඩ් out of the box වැඩ කරනවා මේ තියෙන්නේ අපේ අබේ ලිබ්‍රේ කියන ෆොන්ට් එක මම මෙතනත් ඔයගොල්ලන්ට පෙන්වන්නත් එහෙම ඉන්ක්ස්කේප් වලත් මේ තියෙන්නේ අබේ ලිබ්‍රේ කියන අපේ ෆොන්ට් එක ඒක තමයි මේකේ පාවිච්චි වෙලා තියෙන්නේ එතකොට GIMP කියන්නේ ඇත්තටම Photoshop වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් software එකක් ඔයගොල්ලන්ට. ඒකෙත් high quality photo manipulation, original artwork creation, graphic design elements මේ 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 කියන tools ඔක්කොම ඔයගොල්ලන්ට තියෙනවා. ඇත්තටම GIMP පාවිච්චි වෙනවා digital photo painting app එකක් විදිහටත්, ඒ වගේම photo manipulation, ඒ කියන්නේ photos edit කරන්න, පරණ photo එකක් අලුත් විදිහට හදාගන්න මේ වගේ විදිහවල වලට පාවිච්චි වෙනවා. එතකොට ඇත්තටම ඇයි ඒ සිංහල යුනිකෝඩ් ෆොටෝෂොප් වල සහ ඇඩෝබි ටූල්ස් වල පාවිච්චි වෙන්නේ නැති හේතුව තමයි අපේ රටේ ගොඩක් අපි ලංකාවේ සිංහල භාෂාවට ඒගොල්ලන්ට සපෝට් කරන්න ඇත්තටම හේතුවක් නැහැ. මොකද අපේ ගොඩක් කම්පැනිස් වල පවා ෆොටෝෂොප් සහ ඇඩෝබි හොරට තමයි පාවිච්චි කරන්නේ. ක්‍රැක් කරපු වර්ෂන්ස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අර අපි කියන හිපොක්‍රසි එහෙම නැත්නම් අර බකතපස් ක්‍රමයක් තමයි අපේ කට්ටියගේ තියෙන්නේ. හොරට ගත්ත සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා මේ ග්‍රැෆික්ස් හදලා ඒවට ඕල් රයිට්ස් රිසර්ව් කියලා දානවා. ඉතින් මේ මේ ඒක ඇත්තටම අර අපි හිපොක්‍රසි කියලා කියන එක තමයි මේ මට කියන්න තියෙන්නේ. මොකද ඇත්තටම සිංහල භාෂාව කියන්නේ මේක අපි සිංහල වලට කියනවා කම්ප්ලෙක්ස් ටෙක්ස්ට් ලේඅවුට් එකක් තියෙන කම්ප්ලෙක්ස් ස්ක්‍රිප්ට් එකක් කියලා. ඒ කියන්නේ ඒක ගැන මම ඇත්තටම විස්තර කරනවා ඔයගොල්ලන්ට මේ ගියොත් එහෙම මෙන්න මේ කම්ප්ලෙක්ස් ටෙක්ස්ට් ලේඅවුට් කියන විකිපීඩියා පේජ් එකට ගියොත් තව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් ඇයි මේ සිංහල භාෂාවට මේගොල්ලෝ සපෝට් කරන්නේ නැත්තේ කියලා සපෝට් කරන්න අමාරු කියලා. ඉතින් ඒගොල්ලෝ තාමත් හරියට සිංහල භාෂාවට ඇඩෝබි කම්පැනි එකෙන් සම්පූර්ණයෙන් අපේ භාෂාවට සපෝට් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට මේ මාකට් එක පොඩි හින්දා අපේ භාෂාවට සපෝට් කරලා ඇත්තටම ඒගොල්ලන්ට ෆයිනෑන්ෂියල් ගේන් එකක් නැහැ. ඒ කියන්නේ ප්‍රොෆිට් බලාගෙන කරන වැඩසටහනකදී ප්‍රොෆිට් බලාගෙන විතරක් කරන දෙයකදී එහෙම තමයි වෙන්නේ. ඒගොල්ලන්ට ප්‍රොෆිට් නැති තැන්වලදී ඒගොල්ලෝ අපේ ස්ක්‍රිප්ට් වලට සපෝට් කරන්නේ නැහැ. අපේ ලැන්ග්වේජ් එකට සපෝට් කරන්නේ නැහැ. ඉතින් GIMP සහ Inkscape කියලා කියන්නේ ඇත්තටම කමියුනිටි එකෙන් හදපු කමියුනිටි එක වෙනුවෙන් කමියුනිටි එකෙන් හදන සොෆ්ට්වෙයාර් එකක්, සොෆ්ට්වෙයාර්ස් දෙකක්. මේක ගොඩක් ලෝකෙ පුරාම ඉන්න වොලන්ටියර්ස්ලා එකතු වෙලා තමයි හදන්නේ. ඒක නිසා තමයි ඒකට out of the box සිංහලත් සපෝට් කරන්නේ. එතකොට මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් එහෙනම් කොහොමද Adobe softwares වලත් සිංහල පාවිච්චි කරන්න කියලා. නමුත් ආපහු මම කියන්නේ කරුණාකරලා හොරකම් කරන්න පුරුදු වෙන්න එපා. ඒ වෙනුවට අපිට නොමිලේ ලබා ගන්න පුළුවන් ethical දේවල් පාවිච්චි කරන්න කියලා. හරි. දැන් මේ තියෙන්නේ Illustrator. මම Illustrator Creative Cloud එකේ license version එකක් තියෙන්නේ මගේ. ඒක දාගෙන මම Illustrator latest version එක තමයි මේ පාවිච්චි කරමින් ඉන්නේ. එතකොට මේ තියෙන්නේ සිංහල යුනිකෝඩ් මම ටයිප් කරොත් හරි, එහෙම නැත්නම් කොපි කරගත්තොත් හරි එන විදිය. දැන් ඔයගොල්ලන්ට පේනවා අර රේපේ සහ රකාරංශය එන්න ඕන තැන්වල, රකාරංශය එන්න ඕන තැන්වල මෙන්න මේ වගේ අබේ ලිබ්‍රේ ෆොන්ට් එකේ නම් මෙන්න මේ වගේ කොටුවක් පෙන්නවා, මෙන්න මේ වගේ ඉරක් පෙන්නවා. මේක ඇත්තටම ෆොන්ට් එකේවත් සිංහල යුනිකෝඩ් ස්ටෑන්ඩඩ් එකේවත් තියෙන වැරද්දක් නෙවෙයි. මේ පොටින්ම Adobe කම්පැනි එක අපේ ලැන්ග්වේජ් එකට සපෝට් කරන්න නැති නිසා තියෙන එක. මේක ඇත්තටම හදාගන්න ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ටෙක්ස්ට් එක හරි, එහෙම නැත්නම් ටෙක්ස්ට් බොක්ස් එක සිලෙක්ට් කරලා මෙන්න මේ පැරග්‍රාෆ් කියන පැනල් එකට ඇවිල්ලා, පැරග්‍රාෆ් කියන පැනල් එකෙන් දැන් මම ටෙක්ස්ට් බොක්ස් එක හරි ටෙක්ස්ට් එක සිලෙක්ට් කරගන්නවා. පැරග්‍රාෆ් කියන පැනල් එකෙන් මෙන්න මෙතන මේ මෝ අයිකන් එක, මෙන්න මේ ඉරි තුනක් තියෙන අයිකන් එක තියෙනවා. ඒකෙන් මට පුළුවන් මිඩල් ඊස්ටර්න් ඇන්ඩ් සවුත් ඒෂියන් එවරි ලයින් කම්පෝසර් කියන එක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා සිංහල අර බ්‍රේක් වෙලා තිබුණේවා ආපහු හරියට වැඩ කරන්න පටන් ගන්නවා.
දැන් අපිට බලාගන්න පුළුවන් මේකෙත් රේපේ රහස සහරකාරංශය ලේටස්ම වර්ෂන් එකේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා. එතකොට මේක දැන් මේ අවුරුදු ගානක වැඩ සෙට් එකකින් පස්සේ අපි සපෝට් කරා ඒගොල්ලොන්ගේ ටෙස්ටිං වලට එහෙම මොනියක් එකෙන්. ඊට පස්සේ තමයි මේ මේගොල්ලෝ මේකට සපෝට් කරන්න පටන් ගත්තේ. එතකොට මෙතන ටයිප් කරන දේවල් ඒවා ආපහු ඒ විදිහටම පාවිච්චි වෙනවා. එතකොට ඔයගොල්ලන්ට මම හිතන්නේ බම් බේසිකලි කිව්වොත් එහෙම මෙතනදී ඇත්තටම වෙන්නේ ඒගොල්ලෝ මේ මිඩල් ඊස්ටර්න් සහ සවුත් ඒෂියන් ලැන්ග්වේජස් වලට විශේෂයෙන්ම අපි මේකට කියනවා ෂේපින් එන්ජින් එකක් කියලා. ඒ කියන්නේ කම්ප්ලෙක්ස් ටෙක්ස්ට් ලේඅවුට් අපේ වගේ ලැන්ග්වේජස් වල තියෙන කම්ප්ලෙක්ස් සිටි එක හැන්ඩල් කරන්න පුළුවන් විදිහේ ටෙක්ස්ට් ලේඅවුට් කම්පෝසර් එකක් ඒගොල්ලෝ හදලා තියෙනවා. ඊළඟට මම ගියොත් එහෙනම් ෆොටෝෂොප් වලත් මම දැන් මේ තියෙන ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක ෆොටෝෂොප් මම පාවිච්චි කරන්නේ ලේටස්ට් වර්ෂන් එක අරගෙන ඒකෙත් අපි ගිහිල්ලා බලුවොත් එහෙම මෙතන ඔයගොල්ලන්ට පේනවා මේක බ්‍රේක් වෙලා තියෙන්නේ. මට පුළුවන් මේක සිලෙක්ට් කරලා ආයෙත් පැරග්‍රාෆ් පැනල් එක මෙන්න මේ පැනල් එක මේ තියෙන්නේ ෆොටෝෂොප් වල පැරග්‍රාෆ් පැනල් එක. පැරග්‍රාෆ් පැනල් එකෙන් මෙන්න මෙතනින් වර්ල්ඩ් රෙඩි ලේඅවුට් මේක එකම නෙවෙයි. ඔයගොල්ලෝ දැක්කා ඉලස්ට්‍රේටර් වල නම් තියෙන්නේ මිඩල් ඊස්ටර්න් ඇන්ඩ් සවුත් ඒෂියන් එවරි ලයින් කම්පෝසර් කියලා. ෆොටෝෂොප් වලට ආවම මම මේ ටෙක්ස්ට් එක අපෝ සිලෙක්ට් කරලා වර්ල්ඩ් රෙඩි ලේඅවුට් කියන එක සිලෙක්ට් කරාම මේකෙත් මගේ සිංහල යුනිකෝඩ් ආපහු හරියට වැඩ කරන්න පටන් ගන්නවා. අපි මෙතනින් එහාට අකුරු ෆවුන්ඩ්‍රි හරහා සිංහල යුනිකෝඩ් ෆොන්ට්ස් විතරක් ලබන මාසයේ ඉඳන් අපි අවුට් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද යුනිකෝඩ් ෆොන්ට්ස් කියන්නේ බොහොම ටෙක්නිකලි ගත්තාම ටෙක්නොලොජි එක අතින් බොහොම ඉස්සරහින් තියෙන ටෙක්නොලජි එකක්. ඇත්තටම නිකන් පරණ ෆොන්ට් එකක් ඇස්කි විදිහේ ෆොන්ට් එකක් එහෙම නැත්නම් FM ක්‍රමයට ටයිප් කරන ෆොන්ට් එකක් කියන්නේ ඇත්තටම බරකරත් එක යනවා වගේ වැඩක්. අපිට අර ෆෙරාරි එකක යන්න පුළුවන්කම තියෙද්දි බොහොම වේගෙන් බොහොම සැප පහසුවට යන්න පුළුවන්කම තියෙද්දි සිංහල යුනිකෝඩ් එක මේ ෆොන්ට්ස් ජාති දෙකේ වෙනස මම ඉස්සරහා ෆොන්ට් එකකදී පැහැදිලි කරන්න ඉස්සරහා වීඩියෝ එකකදී මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මෙන්න මේක තමයි අපි සිංහලෙන් ග්‍රැෆික් ඩිසයින් කරන්න ග්‍රැෆික් නිර්මාණයට සිංහල යුනිකෝඩ් පාවිච්චි කරන්න පුළුවන් විදිහ. මම ආයෙත් ඔයගොල්ලන්ට කියන්නේ හොරකම් කරන්න එපා. ඒ වෙනුවට අපිට ගන්න පුළුවන් ෆ්‍රී ඇන්ඩ් ඕපන් සෝස් සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරන්න. බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. වෙනත් ප්‍රශ්න තියෙනවා නම් මේ ගැන අපේ සිංහල ටයිපෝග්‍රෆි යුනිටින් සිංහල ටයිපෝග්‍රෆි ෆේස්බුක් ගෲප් එකට සම්බන්ධ වෙලා ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම අකුරු ෆවුන්ඩ්‍රි ඉස්සරහට කරන දේවල් ගැනත් අප්ඩේට් එකේ ඉන්න අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you.